හිතවත් මිට්ටුවනි. මෙරටේ විදායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට, ඒ කියන්නේ පරමාධිපත්‍ය තියෙන ජනතාවට, හැබැයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසා අපි මේ බලයන් නියෝජිතයන් මාර්ගයෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. නීති හැදීමේ බලය, එම නැත්නම් ව්‍යවස්ථාදායක බලය අපි පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරගන්නවා. ඒ වගේම විධායක බලය, ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය අපි විධායකය හරහා නැත්නම් ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩල හරහා ක්‍රියාත්මක කරගන්නවා. ඒ වගේම අධිකරණ බලය අපි පාර්ලිමේන්තුව හරහා උසාවි මගින් ක්‍රියාත්මක කරනවා. මිත්‍රවරුනි, එම නිසා පරමාධිපත්‍ය හිමි, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් විධායක වස්ථාදායක අධිකරණයේ බලය හිමි ජනතාව හැටියට අපේ බලය කිසියම් කෙරෙක් වැරදි විදිහට භාවිතා කරනවා නම් ඒක නැවත කැඳවීමේ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ නිසා තමයි ජුරිස්ප්‍රුඩන්ස් කියන විෂයදී, ඒ කියන්නේ නීති විද්‍යාව කියන විෂයදී බොහොම පැහැදිලිව පෙන්වලා දෙන කාරණයක් තමයි සමහර අවස්ථාවලදී මිනිස්සු බලහත්කාරයේ පාවිච්චි කරලා සමස්ත ක්‍රමය වෙනස් කරනවා. මොකද ඒක ජනතාව අනුමත නොකරනවා නම් කියන පදනම මත. කෙසේ වෙතත් මිට්ටෝරුනි, මේ වෙනකොට අපේ රටේ අධිකරණය සම්පූර්ණයෙන්ම විධායකයේ හිරකාරයේ බඩපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ ගෙනාවේ මේ රටේ අධිකරණය සහ අනෙකුත් වැදගත් ආයතන ස්වාධීන තත්ත්වයට පත් කරන්න. ඒක ඒ විදිහට සිද්ධ වුණා කියන කාරණය අපි පහුගිය කාලේ නඩු තීන්දුව වලින් දැක්කා. හැබැයි මිනිමරු මරත් ගෝටත් බලයට පත් කරපු මේ රටේ 69 ලක්ෂයක් හරක් ගෝටට ඒකාධිපතිවිකු වීමේ අවශ්‍ය කරන වපසිරිය නිර්මාණය කරා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම විපක්ෂයේ හිටපු ඩයන ගමගේලා වගේ අම්මණ්ඩිලා අවසානයේදී 20 වෙනි සංශෝධනයට එකඟ වීමත් සමගම මේ වෙනකොට මිනිමරු ගෝටා තනිකර ඒකාධිපතියේ බවට පත් කරලා තිබෙනවා. එනිසා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නෙමෙයි සමස්තයක් විදියට අධිකරණ පද්ධතියම අද වෙනකොට ගෝටගේ හිරකාරයෙක් වෙලා. මීට පෙර අපි දැක්කා මේ රටේ සමහර අගමිනිසුරුවරු ප්‍රසිද්ධියේ කියනවා ජනාධිපතිවරුන්ට තමන් කැමති තීන්දුව දෙන්නම්, තමන් ඒ තනතුරු වලට පත් කරන්නයි කියන කාරණේ. කෙසේ වෙතත් මිත්වරුනි, මේ නිශ්චිත මොහොත වෙන විට මේ පවතින අධිකරණ සම්ප්‍රදාය විවේචනය කිරීමේ වරදට රංජන් රාමනායක හිරගෙදරට යොමු කරලා තිබෙනවා. මේ වෙන විටත් ඔහුට මේ අසාධාරණ විදිහට පණවලා තිබෙන සිරදඬුවම සම්බන්ධයෙන් දේශීය විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් විරෝධය එල්ල වෙමින් පවතිනවා. ඔබ දන්නවා මිනිමරු ගෝටක් මරත් කියලා කියන්නේ ලෝකයේ ලංකාව ඇතුළේ තියෙනවයි කියලා කල්පනා කරන මීහරක් දෙන්නේ. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙනකොට සමස්ත ආර්ථිකයම කඩාවැටිලා ජාත්‍යන්තර වශයෙන් ලංකාව කොන් වෙමින් තිබෙන්නේ. කෙසේ වෙතත් නීතිපති කියලා කියන්නේ මේ රටේ වැදගත් අනතුරක්. නීතිපතිතුමා විතරක් නෙමෙයි මේ රටේ ඉහළම රජයේ නිලධාරීන් අමතක කරලා තිබෙන කාරණය තමයි තමන්ට දේශපාලනය කරන්න අයිතියක් නැහැ. තමන්ට පණිගවන්නේ මේ රටේ ජනතාව. එනිසා දේශපාලුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරලා තමන්ගේ කාර්යභාරය හරියට කරන්නේ නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මිත්‍රෝනි, එවැනි අවස්ථාවලදී මිනිසු බලහත්කාරයෙන් ඇතුල් වෙලා පහර දෙන තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්. අපි දැක්කා පහුගිය කාලේ සමහර අවස්ථාවලදී මිනිස්සු අධිකරණ වලට ගිහිල්ලා විශාල වශයෙන් පහර දීම් සිද්ධ කරලා සමස්ත ක්‍රමය වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි, කිසිම දෙයක් මේ ලෝකේ පූජනීය නැහැ කියන එක පහුගිය කාලය තුළ ජනතා නැගිටීම් තුළින් ඔප්පු වුණා. පහුගිය කාලයේ මේ රටේ නීතිපතිවරයා යම් ප්‍රමාණයකට ස්වාධීනයි කියලා ඔප්පු කරමින් හිටියා. හැබැයි මරත් ගෝටත් බලයට පත්වීමත් සමගම මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද වෙනකොට නීතිපතිවරයා නීතිපොතට අනුව නෙමේ කරුණ ඉදිරිපත් කරන්නේ තමන්ගේ බඩගෝස්ත්‍රය වෙනුවෙන් මරාට ඕන විදිහට සහ ගෝටට ඕන විදිහට. මිත්‍රෝනි, කල්ලක් මේ රටේ මරත් ගෝටත් බලේ ඉන්න කාලේ ඔබට මතක ඇති නඩු තීන්දුව ලිව්වේ අරලිය ගහ මන්දිරේ. මේ වෙනකොට නීතිපතිවරයා දැනුම් දීලා තියෙනවා රංජන් රාමනායකට මන්ත්‍රී ධූරය අහිමි වෙනවයි කියන කාරණේ. විශේෂයෙන්ම නීතිපතිවරයා කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් කියලා තමයි මේ සාමාන්‍ය නීතිය කල්පනා කරන්නේ. නීතිපතිවරයාගේ කාර්යභාරය තමයි රජ වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම. හැබැයි නීතිපතිවරයා පහුගිය කාලය පුරාම පිල්ලියන්ල වගේ මිනිමරුවන්, තක්කඩින් මංකොල්ලකාරයන් නීතියෙන් ගැලවිලා යන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඒකට අවශ්‍ය කරන සිදුර හැදුවා.
මේ වෙනකොට ආණ්ඩුවට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා රංජන් රාමනායක නිහඬ කරන්න. අන්න ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන උපාය මාර්ගය තමයි ඔවු හිරගෙදරට ඇවරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීම. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ආණ්ඩුවට කඩේන සමහර ජනාධිපති නීතිඥයි කියාගන්න නිවට නියාලු තක්කඩි පාදඩිය ප්‍රසිද්ධිය කියන්නට පටන් අරන් තිබෙනවා රංජන් රාමනායකට වසර හතක් අනිවාර්යයෙන්ම ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි වෙනවයි කියන කාරණේ. කෙසේ වෙතත් මිත්‍රෝනි, මේ රටේ විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට ඒ නිසා මේ වෙනකොටත් නීති පරිවර්තය ඇතුළු සමස්තයක් විදියට අධිකරණ පද්ධතිය නිර්වත්වමින් පවතිනවා. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එකට නායකත්වය දෙ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අර්ගෙන්තු ජයග්‍රහණය නිමිති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.